පුළුවන් දැ හැමෝටම බඩුවක් වෙන්නේ බෑපා. දවසට මිනිස්සු 10ක් 15ක් එක බුදියන්න පුළුවන්ද සාමාන්‍ය ගෑණියෙකුට? උඹලට පුළුවන්ද? බෑපා. ඒකටත් තියෙන උනා ආත්ම ශක්තියක්. ඔය උඹලා බඩුවක් කියලා සල්ලි වලට මුදලට විකිනෙන ගෑනුන්ගේ හිත ඇතුළට කතා කරලා බලපල්ලා. ඒ ගෑනුන්ගේ ජීවිතයේ අතීතයේ තියෙන ලස්සන ආදර කතාවක්. බඩුවක් වෙන්නත් ජීවිතේ පිරිමියෙක් ඉඳලා තියෙන එකකේ. ඒ පිරිමියා නිසා තමයි ඒකේ අද බඩුවක් වෙලා තියෙන්නේ. ඒතරට යන්න එපා බං. හරි ආදරෙන් කියනවා මං. යන්න එපා කවදාවත් ඒ තැනට. උඹලගේ විහින්මයි උඹලා බඩුවක් කියන තැනට යන්නේ. තේරුණාද? ඉතින් මං හරි ආදරේ. මගේ සහෝදරින්ට ගොඩක් ආදරේ මං. තේරුණාද? හදවතට ගනිලා කවුද බාහු කියන ඇති කියලා දැනෙන්න කතා කරන්න පුළුවන්. උඹලව අඬවන්නත් පුළුවන්, මට හිනස්සන්නත් පුළුවන්. අඬවන්න ගත්තොත් එහෙම මේකේ ගොඩක් ඒවා අඬන දේවල් විශ්වාසයක් නැහැ. උඹට කතා කරන්න මම දෙනවා, පැය ගානක් වුණා කතා කරන්න දෙනවා. ඒ වුණාට මං දෙයක් දන්න හින්දා කියනවා ඇති. හිමීට හිමීට අපි හැමතිස්සෙම කතා කරමුකෝ. උඹ හති දාන සද්දේ මට හෙද්දී ඒක අවුල් යනවා. ඔය මගේ ආදරේ හිඳ තමයි මම අද මේ වගේ ලෙඩෙක් වෙලා තියෙන්නේ. හදවතින් විඳවන්නේ දරා ගන්න බැරුව. මොකද මමත් ආදරේ කරා බං ගැහෙන හදවතකට හුස්මේ හඬට පවා දරා ගන්න බැරි නිසායි අද මේ විදියට තනියෙන් විඳවන්නේ. තේරුණාද? අනේකයි කියන්නේ මගේ ඉදිරියේ නිර්වත් වෙලා ඇති. හැබැයි කවදාවත්, මොකද මගේ අම්මත් ගෑණියෙක්, මට සහෝදරියෙක් ඉන්නවා, මට පුංචි චූටි චූටි දූල දෙන්නෙක් ඉන්නවා, මට පුංචිම වැටව දෙන්නෙක්. කවදා හරි දවසක කෙනෙක්ගේ නිර්වදයක් මම එළියට දානවා නම් මගේ දරුවෝ දෙන්න කවදා හරි ලොකු වෙලා උන් දෙන්නගේ නිර්වදයක් එළියට ආවොත් මම කොයිතරම් විඳවයිද බං. එපා වගේ එහෙම කරන්න. කවදාවත් එපා. උඹව ගොඩක් විශ්වාස කරලා බං උඹගේ ඉස්සරහා ගෑණියෙක් නිර්වත් වෙන්නේ. ගොඩක් විශ්වාස කරලා. ඉතින් එහෙම විශ්වාස කරලා නිර්වත් වෙන ගෑණියෙක්ගේ ෆොටෝ එකක් හරි මොනවාම හරි දෙයක් උඹලා ගාව තියාගෙන ඒක බ්ලැක්මේල් කරනවා කියන්නේ ඇත්තටම මගේ භාෂාවෙන් කියන එකම පොන්නේ. හදවතින්ම කියනවා නම් එහෙම කරන්න එපා කවදාවත්. ඒකෙක තියෙන වේසකමටවත් බලුකමටවත් කුපාඩිකමටවත් නෙවෙයි බං. උඹලා සුදු අම්මේ මගේ පන්න මගේ මැණික ඕවා මගේ ඕවා මට දෙන්නකො කියද්දි ඒකේ දෙපාරක් හිතන්නේ නැතුව ඒව ගලවල උඹලට දෙන්නේ. උඹලට තියෙන ආදරේ මිසක් ඒකෙක තියෙන වේසකමට නෙවෙයි බං. උඹලට ගොඩක් ආදරේ උඹව නැති වෙයි කියන බයට තමයි බං උන් ඒ දේ කරන්නේ. නැතුව උන්ට තියෙන මෝල්ල මාරුවට නෙවෙයි, කුණුහරුප නෙවෙයි කියන්නේ. දැනෙන්න කතා කරන්නේ උඹලට. මම මෙතනින් නවත්තන්න. හද හදවතට ගනිලා කියපු වචනවලින් උඹලට චූටි මාර දෙයක් උඹලා හදවතට ගත්තා නම් ඇත්තටම මට ඒක සතුටුයි. නවත්තන්න ඇති.